අයිබෝවන් ඔබ රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශයේ සමකෙන් ප්‍රථම නවදහනේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ආරක්ෂක අමාත්‍යාංශ වැය ශීර්ෂය වැඩි ඡන්ද 132 කින් සම්මතයි කොරෝනා රෝගීන් 350ක් අදත් වාර්තා වෙද්දී කොරෝනා රෝගී ලැයිස්තුව 25700ක් පණි පුරවිගේ බලපෑමෙන් උතුරට මිලිමීටර 200ක් පන්නපු අධික වැස්සක් ආබාධිත දිනියදා ඇමති පියල් දිරිය ජනනීට මුලපුරයි පුරවි ඉන්දියාව දෙස බලයි ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වැඩි ඡන්ද 132 කින් සම්මත වුණා වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 137ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 5ක් පමණයි ආරක්ෂක අමාත්‍යාංශයේ මෙන්ම අභ්‍යන්තර ආරක්ෂක සුදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේද අද පැවති අතර එම වැය ශීර්ෂ සම්මත වුණා. විවාදයේදී මැති ඇමතුරුන් කිහිප දෙනෙකුම මෙලෙස අදහස් පළ කළා. 8 දිනක් ඇවිල්ලා මරාගෙන මැරෙනවා කියන්නේ ලේසි පාසු ප්‍රහාරයක් නෙමෙයි. ඒකට අවශ්‍ය පාසුකම් ලබා දෙන්න පුළුවන් විශාල ශක්තිමත් බලවේගයක් සහරාන් පිටිපස්සේ ඉන්න ඕනේ. කවුද ඒ බලවේගය? ඒ වගේම තමයි අමරණතුමා කියනවා. දැන් තමුන්නාංශලා ඔය කියන ඔක්කොම සිද්ධ වුණේ තමුන්නාංශලාගේ ආණ්ඩු කාලේ. ප්‍රහාරය සිද්ධ වෙලත් विशाल හිරේදානක යාවින්ද පෙනීරින්නේ තමුන්ඩාංශගේ ගෝල බාලයෝ ටික තමුන්ඩාංශා මහ බැංක හොරා කාලා කියලා මහ බැංක හොරු ටික අල්ලන්න කියලා බෝම්බ පත්තු කරලා දැන් කියන බෝම්බ කරු අල්ලන්න කියලා තමුන්ඩාංශලා කොහෙන්ද ඇවිල්ලා බුදියෙන් හිටිය ඔච්චර ලවුද බා දැන් ඒ නිකම්ම මාරු කරලා නෙමෙයි ඒ සියලු දෙනා පිළිබඳව බුද්ධාංශ වලින් ලැබිච්ච තොරතුරු අනුව ඒ අයගේ යම් අඩුපාඩුකම් වැරදි සම්බන්ධකම් තියෙන නිසා තමයි වඩා හොඳ ශක්තිමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක් ඇති කරන්න තමයි ඒ අය ඉවත් කළේ. අද අපි දැක්කා රණවිරුවන්ට ආදරේ කිව්වා රණවිරුව රට රකින්නවයි කියෝ ඒක අපි දකිනවා. හැබැයි අපි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් අහනවද මා දිවල ඉන්න මේ 80 දෙනාගෙන් ආණ්ඩු පක්ෂයේ අන්න මන්ත්‍රීවරුන්ගේ ලැට්ටෝ දනවා වැසිකිලි හොදනවා හමුදාවේ නිලධාරීන් මේක අමූලික බොරුවක්. අලුතෙන් පත් වෙච්ච මන්ත්‍රීවරුන්ට අවශ්‍ය කරන නිවාස ඉක්මනින් ලබා දෙන්න නාවික හමුදාවේ ඉංජිනේරු අංශයට පාර්ලිමේන්තුවෙන් තමයි බාර දීලා තියෙන්නේ මේවා හදන්න අලුතෙන් මඩ ගහන්න රණවිරුවන්ට තමුන්නාංශලා හැමදාම කියලා රණවිරුවන්ට මඩ ගහන එක ගරු චමල් රාජවංශ දැන් තමුන්නාංශ කිව්වා පොලිස් නිලධාරීන් වැසිකිලි සෝදනවා කියලා එහෙමනම් අපි හෙට ඉඳන්ම තමුන්නාංශලා ගාව ඉඳ සියලුම පොලිස් නිලධාරීන් නැවත පොලිසිය වෙත යොදා ගන්න ගන්න අර 4-2 කරගලත් අපි සතුට වුණා අපිට මේ ආරක්ෂාව කොහොමද කරු එමත්වා මේ පැහැදිලෝ කියන්නේ මල්ලගේ වීඩියෝ එක තියෙනවා චාමර සම්පත් දැන් මේ පොලිසිය ගැන හමුදාව ගැන කියනවා ගියා ආණ්ඩුව කාලේ DIG මැද්දවත්තගේ ඩ්‍රයිවර් PCD-ට බණ්ඩාරවලටම ගහලා හැංගිලා හිටියා දවස් 3ක් දවස් 3ක් අපේ ගරු මන්ත්‍රීතුමාට පොඩි මේ වැරදීමක් වෙලා තියෙන මේ යුද හමුදාවේ නාවික හමුදාවේ හිමින්නවා සිවිල් අංශයක් වඩු වැඩ කරන අය ඉන්නවා මේෂන් වැඩ කරන අය ඉන්නවා මේ විවිධ ඒ සිවිල් සේවය. ඒ අය අපේ කතානායකතුමාගේ ඉල්ලීම අනුව මේ මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස අලුත් වැඩියා කරන්නේ. යොදලා තියෙන වැසිකිලි හොදන්න නෙවෙයි. මට මතකයි මමත් කතානායකවරයා හැටියට ඉන්න කාලේ මන්ත්‍රීවරුන්ට ඒ නිවාස වලට යන්න බැරි අවස්ථාවයි වහල්වල ඉතන් ගලවලා හදවල දුන්න යුද හමුදාව. ඉතින් මේවා ඉක්මනින් කරවගන්න. සමුන්නාන්සර කැමති නම් එහෙම නොකර ඉන්න මේ අවුරුදු පහත් එළියට වෙලා ඉන්න අය කොහෙවත් අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දසවන දින යදායි ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ පැවති විවාදයේ අවසානයේදී සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිල්වරාජා ගජේන්ද්‍රන් මහතා ඡන්ද විමසීමක් ඉල්ලා සිටියා. එෙහිදී වැය ශීර්ෂයට විරුද්ධව ලැබුණේ ඡන්ද 5ක් පමණයි. ඉෂාක් රහුමාන් මන්ත්‍රීවරයා පමණක් සමගි ජන බලවේගයේ පක්ෂයෙන් පාර්ලිමේන්තුවේ වෙරළි සිටි අතර ඔහු වැය ශීර්ෂයට පක්ෂව ඡන්දය භාවිත කළා. තවත් කොරෝනා ආසාදිතින් 350 දෙනෙකු අද්දිනේ හඳුනාගත් බව සෞඛ්‍යංශය පවසනවා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 25760.
මේ අතර ඊයේ දිනේද කොරෝනා ආසාදිතින් 878 දිනකු හඳුනා ගැනුණා ඊයේ දිනේ හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 878 දිනකින් 402 දිනකු වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 188 දිනකුද කළුතරින් ආසාදිතයන් 106 දිනකුද හඳුනා ගැනුණු අතර මහනුවරින් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 27ක් කුරුණෑකලින් ආසාදිතයන් 24 දිනකුද රත්නපුරයෙන් 52ක් හා ගාල්ලෙන් 6ක් ලෙස ආසාදිතයන් වාර්තා වී තිබුණා කේගල්ලෙන් ආසාදිතයන් 9 දිනකුද පුත්තලමින් ආසාදිතයන් 29 දිනකුද නුවරඑළියෙන් ආසාදිතයන් 18 දිනකුද මෙසේ හඳුනාගත් පිරිසට ඇතුළත් අම්පාරෙන් ආසාදිතයන් 21 දිනකු හා කිලනොච්චුවෙන් 6 දිනකු ලෙසත් තවත් ස්ථාන කිහිපයකින් ආසාදිතයන් 88 දිනකුද ඊයේ හඳුනාගත් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ 400ක් ගෙදර යනකොට 900ක් වාර්තා වුණොත් එහෙම අපේ පද්ධතිය පිරෙන්න ගන්නවා එනිසා විශාල අභියෝගාත්මක තත්ත්වයකට අපිට මුහුණ දෙන්න වෙනවා නැවත අපිට රෝහල් හොයන්න වෙනවා දැන් පහුගිය සති දෙක තුන ඇතුළත අපිට එහෙම ලොකු රෝහල් ඇඳන් ගන්න ලොකු ප්‍රශ්නක් තිබුණේ නැහැ ඒ අපි අර කලමනාකරණය කරපු දක්ෂතාවයත් එක්ක දැන් නැවත මේ තත්ත්වය දිගටම ක්‍රියාත්මක වුණොත් ඒක ප්‍රශ්නයක් වෙනවා විකල්ප හොයන්න වෙනවා අද හෙට අනිද්දා වෙනකොට මේ 800 ගණන් වාර්තා නොවන තැනට අපි කටයුතු කරන්න ඕන අද දිනේ අලුතෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයන් 350 දෙනාද සමගින් මේ දක්වා මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 25760 දක්වා ඉහළ ගියා. ඒ අතරින් 6604 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 433ක්. අද දිනේ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය කොරෝනා ආසාදිතයන් 728 දෙනාද සමගින් මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 19032 දක්වා ඉහළ ගියා. මෑත්‍රියේ දිනේ තවත් කොරෝනා මරණ දෙකක් වාර්තා වුණා. හලාවත හා කොළඹ 13 ප්‍රදේශවල පදිංචි කරවන් දෙදෙනෙකු මෙසේ ජීවිතක්ෂයටපත් වෙති අතර ඒ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 124ක්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් විසින් කොවිඩ් ආසාදිත බවට හඳුනාගත් යම් පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රැගෙන යාමට උත්සාහ කිරීමේදී ඔහු ප්‍රතිරෝධය පා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ මුහුණට කෙළ ගැසීමක් සිදු වී ඇති බවට වාර්තා වෙනවා. දැන් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ පුද්ගලයා එම හුදෙකලා කරපු ප්‍රදේශය තුල සිටින බවටයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් ඔහු කොවිඩ් ආසාදිතයෙකු නිසා අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලිය ක්‍රමවේදයකට අනුව සිදු කළ යුතුයි. ඒ නිසා බණ්ඩාරගම පොලිසිය මේ සම්බන්ධයෙන් අධිකාරණයට කරුණු වාර්තා කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා. ඊයේ සිද්ධිය සම්බන්ධයෙන් අපි බණ්ඩාරගම පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් කර තියෙනවා. අපේ ආයතන ප්‍රධානීන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් දැනුවත් කරලා තියෙනවා. සිද්ධියට මුහුණ දුන් සහෝදර නිලධාරීන් දෙදෙනා මේ වෙන විට නිරෝධායනයට ලක් කරලා තියෙනවා. තමන්ගේ ජනතාව ගලව ගන්න එන නිලධාරීන්ට මෙසේ පහත් නිහින විදියට සැලකීම ප්‍රතිචාර දැක්වීම අපි ඉතා පිළිකුලින් යුක්තව හෙළා දකිනවා. රටම අනතුරේ හෙළන මෙවැනි තත්ත්වයන් පාලනය කරන්න අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගන්න කියලා අපි අදාළ බලධාරීන් ඉල්ලා සිටිනවා. එකම අපි අටලුගම් ප්‍රදේශයේ తాවකාලිකව රාජකාරීවලයේදී මෙන් වැලකිලා ඉන්නවා තවදුරටත් මෙවැනි සිදුවීම් සිදු වෙනවා නම් අපිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන්න සිදු වෙනවා කටාර් රාජ්‍යයේ සිට පුද්ගලින් 49 දෙනෙකු ජෝර්දානයේ සිට 284 දෙනෙකු හා චීනයේ සිට පුද්ගලින් 2 දෙනෙකු අද උදැසන මෙරටට පැමිණියා. ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගෙනුනේ. ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 59ක් තුළ තවදුරටත් පුද්ගලින් 6400 දෙනෙකු නිරෝධායනීය වෙමින් සිටිනවා. මෙතරයේ දිනේ තුල මෙරටදී PCR පරීක්ෂණ 13423ක් සිදු කළ බවයි සෞඛ්‍යංශ සඳහන් කළේ. කොරෝනා ආසාදිතයන් 15 දෙනෙකු හඳුනා ගැනීමත් සමග ගිනිගත් හේන උඩ කොටස බ්ලැක් පෝටර් වත හා තවත් ආසාදිතයන් 7 දෙනෙකු හඳුනා ගැනීමත් සමග දඬුකැලේ වත 15 කොටස යන ප්‍රදේශවලට සංචරණ සීමා පැනවීමට පියවර ගෙනුණු බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා. බොරවී සුලිකුණාටුවේ බලපෑමෙන් උතුරේ පුත්කලයන් 12161 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. පුත්කලයන් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර එක් අයෙකු අතුරුදන් වෙ ඇති බවයි අපදා කළමනාකරණ නිලධාරීන් පවසන්නේ. බොරවී සුලිකුණාටුවේ බලපෑමෙන් ඇති වූ අධික වර්ෂාවත් සමග උතුරු පළාතේ පවුල් 3554කට අයත් පුද්ගලයන් 12161 දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. එමෙන්ම ආපදා තත්ත්වයට මුහුණ දුන් පවුල් 2047ක් ආරක්ෂිත ස්ථාන 27ක් කරා යොමු කිරීමට පියවර ගැනුණේ පොලිසිය යුද හමුදාව සහ ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ මෙහෙයුම මතයි. නිවාස 15ක් පූර්ණ වශයෙන් හානියට පත්ව ඇති අතර අර්ධ හානිසිදු වූ නිවාස සංඛ්‍යාව 173ක්. අයාපත් කාලගුණයේ හේතුවෙන් කුඩා දරුවෙකු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර
एक दीवर को अतुर्दान वसिटे नवा इम दीवर या यापने संगाने प्रदेशी पतंच करवे को नातर दीवर कटियतु वल्ट मुंदियामें पसु में से अतुर्दान वति बवाई पैवसेनी पीडावट पत्तु वंट सहन सलसी में कटियतु अकंड बक्रियात्मकाई निर्त दिग बेंगाल बुक्क मुंद प्रदेशी पैवती बुर विसुलु कुनाटु ई रात्री दहाय तिहात एकुलाय तिहात अतर काले तुल ईसान दिग वेरल तीरे तिरियाय सह कुच्चवेली अतुरिन मेरट वेत तुलुबुना बुर विसुलु कुनाटु मेमन पिट मन्नारम बुक्क हरहा दिविनेन बहरट गमन कर अति बव कालुन विद्या डिपार्टमेंट तो पावसनवा मेवीन कालगुण विद्या पदमेंत अपदर मध्यस्थान वित्त वार्ता कल मेम सुनाते श्रीलंका पहावघोस अति बवट अभी सीलम दिशा अपदर्मन खटियत अखंड वैविहात्र क्रियात्मक निवास अणुट वेरी प्रमाण अर्धा वार्ता विशेष मेम वंदिमुद लबादी खटियत तकसी वार्ता समग अखंडो लबादी सह खटियत इकई हत दुर्घटना पावती अद उदासन पटन अभी वार्ता विशेष यापन दिशा अतुर्दान संबंधी ये दिशा अपदर्मन एक हर तब दुटा स्वयाबल सिरीन तब मुहुदु प्रदेश भाविता किरीमें विशेष दीव्र खाटू तो सदा अवधान सहित कालगुन विद्या पात्रुत विशेष मुत्र सह वायब सह नगनी मुहुदु कलाप्यान मेम तात्व समग इतामात्म रालु स्वभाव गणवताई अपेक्षा करण कालगुन वार्ता अनुव गतवु उपाय विसि हतर तुल दिवेने उपरिम वर्षापतनीय वु मिलीमीटर देसी हेत्त नवे दशम अट वार्ता वुने अक्रायन कुलं प्रदेशेन एमेन्म चावकच्चेरी प्रदेशेट मिलीमीटर देसी हेटक सह मुलतिव प्रदेशेट मिलीमीटर देसी विसि हतरक मेन्म ओड्डु सुडान प्रदेशेट मिलीमीटर देसी देकक वर्षापतनीयक लबी तिबेनवा पदवी श्रीपुर प्रदेशेट मिलीमीटर एकसिय अणु नवयक उदयाकट्टु प्रदेशेट मिलीमीटर एकसिय अणुवक सह वेलिओय प्रदेशेट मिलीमीटर एकसिय असुहायक वर्षापतनीयक लबी यति बवाई कालगुण विद्या डिपार्टमेंटु संधान कले ये सह अद अद वर्षापतने हेतु उतर पलाते स्थान विदुली बिंदवटी मक वार्ता सलकियुत आकार बलपेमक अति नो बव विदुली बल अमात्याशे माध्य प्रकाशक सुलक्षण जयवर्धन महता प्रकाशकला සමස්තයක් විදිහට අපි බලාපොරොත්තු වුණු ආකාරයට දැඩි බලපෑම් මෙල්ලුණේ නැහැ විදුලි බිදාරින් පද්ධතියේ රැහන් මාර්ග වලට හෝ ඒ වත්කම් වලට උතුරු පළාතේ විදුලි පාරිභෝගිකයන් 2000කට අසන් පිරිසකට විදුලි සේවාව බිඳ වැටීමක් සිදුලා තිබෙනවා මෙවැනි විට ලංකා විදුලි බල මණ්ඩලයේ සේවක කණ්ඩායම් මේ නිලධාරීන් ඒ බිඳ වැටුණු රැහන් මාර්ග නැවත අතත්ට පත් කිරීමේ කටයුතු කඩනමින් ක්‍රියාත්මක කරමින් පවතිනවා කෙසේ නමුත් විටින් විට ඇති වන වර්ෂාපතනය සමග මේ කටයුතු වල යම් බාධාවක් සිදු වෙනවා අප බලාපොරොත්තු වෙන මේ දවස් තුල කටයුතු අවසන් කිරීමට හැකියාව ලැබේවි කියලා बुरवी सुलिकुनाट हेतु पुत्तलम डिस्ट्रिक्ट के कलपुव आश्रित जीवत्तु जनतावट बलपैम एल्लवुना कलपुवे जलमट्टम इहलयामत समग निवसेतर जलेगलायम निसा दीवर आंपन्न वलटद हानि सिदु बवाय दीवरयान प्रकाश करन्नी पात्ना तत्वे हमुवे दीवरयान दिनेद मुहुदुयामेन वेलकी सिटिन अयरु दक्नट लबुना बहु दीवर वरायवल यात्रा रंदवा तिबु अतर एतम यात्रा गोडबिमट अद दमीमटद दीवरयान पियवर गेन तिबुना सुलिकुनाटुवे हेतुवेन कटुनायक बंडारनायक जात्यंतर गुवंतुटुपुले कटियुतु वलट किसिंदु बाधावक इल्लनो बव गुवंतुटुपुले कार्यभार निलधारिवरया प्रकाश कला सलसुम कल परिधि गुवन गमन सिदु बवाई एम निलधारिया वेडुदुरटत प्रकाश कले उपते सिट मरण मंच के दवाम तम जीवित गडक सागानेट मिनिसा सिदु कन्न अरगले सुलुपटु एकक नोवन बव अप अद्दकीम दन्ना देयक एस्का नासादी सियलु अवयव सहित उपत लभन्नन वासनावंतीन वेनवा एत लोके दकिन्नट दिनेत अहिमिव एविदिनट देपा नोमैतिव वचनयक्को कथा करन्नट बैरिव असन्नुवन कोतकु समाजय तुल अपट देक्कत हेके एत ओन पिलिबंद बोहो दिनागे अवधान यमु नोवीम कनगाटुट करुणाक මෙවැනි පිරිස්වෙනුවෙන් ජාත්‍යන්තර දිනයක් ප්‍රකාශයට පත් කෙරුණේ 1992 වසරේ අද වන් දිනකයි තව කෙනෙකුගේ හවුහරණක් නොමැතිව ජීවන සටන ගෙන යන ආබාධ සහිත පුරවැසියන් වෙනුවෙන් විවිධ සංවිධානද බිහිවුණා 30 වසරක් පුරාවට මෙරට පැවති බිහිසුණු යුද්ධයේදී දිවි පරදුවට තබා රට වෙනුවෙන් තම ජාතික වගකීම ඉටු කළ රණවිරුවන් විශාල පිරිසක්ද ආබාධිත තත්ත්වයට පත් වූ අතර ඔවුන් අද වන විටත් එසේ දිවි කෙවෙන බව බොහෝ දිනාට අමතක වී තිබීම කේතනීය තත්වයක් ආපාදිතයන් වෙනුවෙන් නියදමුණු සුරක්ෂිත ප්‍රතිකාර මධ්‍යස්ථාන ඇති අතර ඒවයින් සිදුවන සේවාව ද අතිමහත් ආපාදිතුවත් ඔවුන්ට ලොවේ ජය ගන්නට තම හැකියාවන් එළි දක්වන්නට ජාත්‍යන්තර තරඟාවලි පවා සංවිධානය කර ඇත්තේ ඔවුන්ද සමාජයේ කැපී පෙනෙන පිරිසක් බව ඒත්තු ගැන්වීමටයි ආපාදිත පුරවැසියන් වෙනුවෙන් පොදු ප්‍රවාහන සේවාවල අසනු පනවා වෙන් කිරීමට අපේ රටේ මිනිස්සු කාරුණික වෙත්තේ එය දඩමීමා කරගනිමින් මහමග බස් නැවතුම් පොළවල මෙන්ම වීතිවල සැරිසරන ව්‍යාජ ආපාදිතයන්ද දැකගත හැකි කුඩා දරුවන් වැඩිහිටියන්
බලහත්කාරයෙන් ආබාධිත තත්වයට පත් කර ඔවුන් ආබාධිත ලෙස පෙන්වමින් මුදල් හම්බ කරන විවිධ චාවාරම්කාර කල්ලිද සමාජය තුල දැකගත හැකි මෙවැනි අතලොස්සක් හේතුවෙන් සැබවින්ම ආබාධිතව සිටින පුරවැසියන් කෙරෙහිද සැකයෙන් බලන්නට මිනිසුන් පුරුදු වී සිටිනවා එයින් එවැනි චාවාරම්කරුවන්ට එරෙහිව නීතිය දැටිව ක්‍රියාත්මක විය යුතුයි කොවිඩ් 19 විවසනය හමුවේ දැටිසේ අසරණව සිටින ආබාධිත පුරවැසියන් කෙරෙහි වැඩි අවධානයක් මේ මොහොතේ යොමු කිරීම බලධාරීන්ගේ යුතුකම වෙනවා ආබාධිතයන් යන සමාජයේ කොන්පිය යුතු පිරිසක් නොව ඔබගේ සහයෙන් ජීවිතේ ජයගත යුතු පිරිසක් බව ඔබ සිතන්නේ නම් ඔවුන්ගේ හෙට දිනය බෙහෙවින් සුරක්ෂිත වනු ඇති මෙතර අභිමානවත් පරපුරක් උදෙසා දිරිය චනනී වැඩසටහන ආරම්භ කෙරුණා ඒ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අදටදී ඇති විශේෂ අවශ්‍යතා සහිත වූවන්ගේ දිනය වෙනුවෙන් මෙම වැඩසටහන ආරම්භ කෙරුණා විවිධ ආබාධ සහිත වූවන්ගේ විශේෂ කුසලතා උපනංවා ගැනීම වෙනුවෙන් අධ්‍යාපන හා මානව සංවර්ධනය මූලික කරගනිමින් දිරිය චනනී වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුවයි වැඩසටහන පැවැත්ුණේ පහු ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේදී විශේෂ අවශ්‍යතා සහිත දරුදරියන් දැකූ කුසලතායකීමද මෙහිදී සිදු කෙරුණා එමෙන්ම ලොව ජයගත් විශේෂ අවශ්‍යතා සහිත කාන්තාවන් මෙහිදී අගය කර තිබෙනවා සෞභාග්‍යයේ දැක්මේ මෙවැනි දරුවන් මෙවැනි පුජ්‍යලයන් වෙනුවෙන් ඉතාමත්ම සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරන්නට මග පාදලා තිනෝ ඒ මග පෑදීමත් එක්ක තමයි වැඩ කරන රටක් තුල වැඩ කරන අමාත්‍යාංශයකින් මෙවැනි දිරිය ජනනී කියන වැඩසටහනක් ක්‍රියාත්මක කරන්නට හැකියාව ලැබුණේ ඒක නිසා අපි සමස්ත රටේ මෙවැනි හැකියාවන් දක්ෂතාවයන් කුසලතාවයන් තියෙන සීලු දෙනාට ආරාධනා කරනවා රටක් ගොඩනගන වැඩ පිළිවෙලට දායකත්වය ලබා දෙන්නට අපේ අමාත්‍යාංශයත් එක්ක එකතු වෙන්න ප්‍රවීණ මාධ්‍යවේදී කලාශූරී ආචාර්ය එඩ්වින් නාරිදාස මහතාගේ අද දීදී ඇති 98 වන ජන්මදිනය වෙනුවෙන් සුබ පැතීමට අමාත්‍ය කෙහෙළිය රාමපැල මහතා පියවර ගත්තා. රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ මින්ම ස්වාධින් රූපහානි මාධ්‍යාලයේ සුබ පැතුම්ද මෙහිදී එක් කරුණා. බෙරිට මාති ශේස්ත්‍රයෙන් නිරත බොහෝ දිනකගේ ආචාර්යවරයෙකු වන එඩ්වින් ආර්යදාස මහතා ජාත්‍යන්තර මාති පිළිබඳ හසල දෙනුමක් ඇති මාති විචාරකයෙකු වෙනවා. අමාත්‍ය කෙහෙළිය රඹුපැල්ල මහතා එඩ්වින් ආර්යදාස මහතාගේ නිවසටම ගොස් උපන් දිනයට සුබ පැතුම් එක්කලා. මාධ්‍ය අධ්‍යාපනයේ සඳහා ඉදිරියේදී විශ්වවිද්‍යාල මට්ටමේ උපාධි අධ්‍යාපන ආයතනයක් ශ්‍රී ලංකා පදනම් ආයතනය කේන්ද්‍ර කරගෙනමින් ආරම්භ කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් නාලක කළුවව මහතාද මෙම අවස්ථාවට සහභාගී වුණා. රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා මින්ම ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ මහතාද එඩ්වින් ආරියදාස මහතාගේ උපන් දිනයට සුබ පැතුම් එක්කලා. එඩ්වින් ආරියදාස මහතාගේ නිවසට ගොස් ඒ මහතාගේ සුබ දුක් විමසීමටද පියවර ගත්තා. ස්වාධීන රූපවාහිනී නිලධාරීන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට සහභාගී වුණා. දවසීලන්ත පාර්ලිමේන්තුවට තේරිපත් වූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වනුෂි වෝල්ටර්ස් පළමු වරට අද එරට පාර්ලිමේන්තුව ඇමතුවා. ආයුබෝවන් සහ වනක්කම් යනුවෙන් ප්‍රකාශ කරමින් ඇයිසිය කතාව ආරම්භ කළා. ඇගේ කතාව අවසානයේදී පාර්ලිමේන්තු ගැලරියේ සිටි පිරිස්වලින් ලැබුණේ ඉහළ ප්‍රතිචාරයක්. 1989 වසරේදී ශ්‍රී ලංකාවේ උපත ලැබූ වනුෂි වෝල්ටර්ස් කොළඹ හිටපු නගරාධිපතිවරයෙකු රත්න සොත්තේ සරවන මුත්තුගේ මිනිබිරියක් වෙනවා. වයස අවුරුදු 5 සිය දෙමාපියන් සමග ශ්‍රී ලංකාවෙන් පිටව යන ඇය නව සීලන්තයේදී අධ්‍යාපනය ලැබුවා.
I call on Manushi Walters to make her maiden statement. Ayubowan, Vanakkam. My congratulations, Mr. Speaker, on your reappointment. I want to acknowledge... මේ උදෑසන හැමදාම උදාවන දිනයක් නෙවෙයි. ජීවිත කාලයටම එක්වරක් උදාවන මොහොතක්. ඔබට අද නැවුම් ආරම්භයක් ලැබිලා තියෙනවා. මන්ත්‍රීවරයෙක් ලෙස තේරීපත් වී අද දින පාර්ලිමේන්තුව ආමන්ත්‍රණය කිරීමට ලැබීම සුවිශේෂී අවස්ථාවක්. මම නවසීලන්ත පාර්ලිමේන්තුවට පැමිණි පළවෙනි ශ්‍රී ලාංකිකයා නෙවෙයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ උපත ලබා නවසීලන්ත පාර්ලිමේන්තුව නියෝජනය කරන පළමු මන්ත්‍රීවරිය වෙනවා. දැන් මම ශ්‍රී ලාංකිකයෙක් පමණක් නොව නවසීලන්ත වැසියෙක්. මට මතක් වෙනවා ශ්‍රී ලංකාවේ රිචඩ් සොයිසා ගැන මගේ මව පැවසූ දේ. ඔහු මගේ පියාගේ කිට්ටු හිතවතෙක්. 1990 වසරේදී පවතින රජයේ විවේචනය කිරීම හේතුවෙන් ඔහු ඝාතනය කළා. ඒ තමයි මගේ අවුරුදු 27ක නීති වෘත්ති කතාවේ ආරම්භය. මිනිසාගේ මානව හිමිකම් පිළිබඳව ඉටු කළ යුතු බොහෝ දේවල් ලෝ පුරා තවමත් ඉතිරිව තියෙනවා. ඒ මානව හිමිකම් සියල්ලන්ටම අයිති නිසා. මැනිද රෙමෙයිහල් අනේවරකම් සඳමානද මානව හිමිකම් සියල්ලන්ටම අයිති. කතාව අවසානයේදී පාර්ලිමේන්තු ගැලරියේ සිටි විශාල පිරිසකගෙන් ඇයට ලැබුණේ මෙවන් ප්‍රශංසාවක්. මෙන්න දැන් ලැබුණ පුවතක්. තවත් කොරෝනා මරණ පහක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා. කොළොන්නාව, කොළඹ 12, කොළඹ 10 සහ කොළඹ 2 යන ප්‍රදේශවලද පදිංචිකරුවන් 5 දෙනෙකුයි මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇතේ. කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් 4 දෙනෙකු මේකේ පිළිසට ඇතුළත්. ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 129ක් දක්වා ඉහළ ගියා. දෙවයිනම ආවරණය වන පරිදි කෘෂිකාර්මික තොරතුරු කළමනාකරණ පද්ධතියක් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. එම කෘෂිකාර්මික තොරතුරු කළමනාකරණ පද්ධතියේ ප්‍රගතිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වුණා. කෘෂිකර්මාන්තයට අදාළ සියලු රාජ්‍ය හා පෞද්ගලික අංශවල තොරතුරු ඊට ඇතුළත්. වවුනියාව හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල තොරතුරු එක්රැස් කිරීම මෙවැනි විටත් අවසන් කර ඇති අතර තවත් දිස්ත්‍රික් කිහිපයක තොරතුරු එක්රැස් කිරීමට කටයුතු කෙරෙමින් පවතිනවා. යවත් කාලීන හා සත්‍ය තොරතුරු පමණක් යන වගකීම් ප්‍රමුඛ කරගෙන මෙම තොරතුරු පද්ධතිය සකස් විය යුතු බවයි අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙහිදී අවධාරණය කළේ. වගා කරන ඉඩම් කුමක්ද, කුමන වගාවන් ඒ කාලය තුල සිදුවන්නේද, එක් කන්නයක දිවෙන පුරා වගා කර ඇති භෝග සහ ප්‍රමාණයන් මොනවාද මෙන්ම භෝග වගා කිරීමේදී තෝරාගත යුතු ක්‍රමවේද ඊට ඇතුළත්. කෘෂි තාක්ෂණික දැනුම, වගා කිරීම අනුව නිෂ්පාදනය, අලවිය සහ මිල දිවෙන පුරා ක්‍රියාත්මක කෘෂිකාර්මික ව්‍යාපෘති මොනවාද යන්න මෙම තොරතුරු කල්මනාකරණ පද්ධතියට ඇතුළත් කෙරෙනවා. මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මෙජර් ජෙනරාල් සුමේද පෙරේරා මහතා කියා සිටියේ මෙවන විටත් තොරතුරු කල්මනාකරණ පද්ධතිය සකස් කිරීමේ වැඩපිළිවෙලේ සැලකිය යුතු කොටසක් අවසන් කර ඇති බවයි. එසවගින් අපගේ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.